දුම්රිය වෘත්ති සංධානය විදියට සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන්න මේ මොහොතේ අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ වැඩවර්ජනය අතිසාර්ථකයි. ඒ වැඩවර්ජනය අසාර්ථක කරන්න රනිල් රාජපක්ෂගේ ජුන්ටාව අපේ ඉන්න සමහරක් වෘත්ති සමිති බද්දලොත් එක්ක ඒ වැඩවර්ජනය අසාර්ථක කරන්න කටයුතු කරමින් සිටියා. නමුත් එවැනි බාධක හමුවේ අපේ සමස්ත දුම්රිය සේවකයෝ මේ වැඩවර්ජනය සාර්ථක කිරීම සඳහා උර දීලා කටයුතු කරලා තියෙනවා. මේ මොහොතේ අද මේ මාධ්‍යවේදීන්ට දකින්න පුළුවන් කොටු ස්ටේෂන් එකට මරදාන ස්ටේෂන් එකට ගියොත් දුම්රිය ධාවන වෙනවද නැද්ද කියලා දිනකට දුම්රිය වාර 367ක් ධාවන වෙනවා. නමුත් අද පාලකයෝ සමත් වෙලා තිනවා ඒ දුම්රිය වාර 367න් දුම්රිය වාර 8කට පමණක් සීමා වෙන්න. එහෙනම් වැඩ වර්ජනය සාර්ථක නැද්ද? අපි අහනවා දුම්රිය සම්බන්ධිකාරිය ඇතුළු අර බන්දුල ගුණවර්ධන කියන මහා පඬිවරයාගෙන් අහනවා, ප්‍රවාහන මිතුරයන් අහනවා, අද දුම්රිය වර්ජනය සාර්ථක නැද්ද? දුම්රිය වර්ජනය සාර්ථකයි. දුම්රිය වර්ජනය නිසා අද රටම අකර්මක වෙලා තියෙනවා. අද රටේම ගොඩක් ආයතන මේ පීඩාවට පත් වෙලා තියෙනවා දුම්රිය වර්ජනය නිසා. ඒ නිසා අපි කියනවා රනිල් රාජපක්ෂ ආණ්ඩුවට මෙන්න මේ ජනතාව පීඩාවට පත් කරන විදුලි බිල, ඒ වගේම pay tax එක බදු අය කියන මේ වගේම බැංකු වලින් අය කරන පොලි වාරිකය එවැනි කර්මවලට සහනයක් සැලසුවේ නැත්නම් ඉදිරියේදී දුම්රිය වෘත්ති සමිති සංධානයේ විදියට මේ සියලු වෘත්ති සමිතිත් එක්ක එකතු වෙලා දැඩි වෘත්ති ක්‍රියා මාර්ගයට පිවිසෙනවා කියලා ඒක ප්‍රකාශ කරමින් මම නියද වෙනවා.